මගේ කායේ මොනහරි අවුලක් තියෙනවා. ඔයාගේ යෝජනාවේ මොනහරි අවුලක් තියෙනවා. ඇයගේ අදහස්වල මොනහරි අවුලක් තියෙනවා. මේ විභාගේ මොනහරි අවුලක් තියෙනවා. අපි කොහොමද ওই විදිහට යම් දෙයක මොනහරි අවුලක් තියෙනවා, මොනහරි ගැටලුවක් තියෙනවා යම් දෙයක කියන අදහස ඉංග්‍රීසි වලින් කතා කරන්නේ. ඔයාට කියන්න උනොත් එහෙම, මගේ වාහනේ පොඩි අවුලක් තියෙනවා. නැත්නම් මොනහරි අවුලක් තියෙනවා මගේ වාහනේ. වෙනද වගේ නෙමෙයි, ඔයාට ඒක තේරෙනවා. කොහොමද ඒ වාහනේ වෙනද ක්‍රියාත්මක වෙන්නේ සහ අද ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා ඔයාට පොඩි වෙනසක් තේරෙනවා. මේ විදිහේ අදහස් කතා කරන්න ඔයා පාවිච්චි කරනවා. There is something wrong with. ඔය වචන පහ පාවිච්චි කරන්න ඕනේ. There is something wrong with. මගේ කාර් එකේ my car. There is something wrong with my car. මගේ කාර් එකේ මොනහරි අවුලක් තියෙනවා. There is something wrong with my car. There is something wrong with my car. මගේ කාර් එකේ මොනහරි අවුලක් තියෙනවා. ඔයාට ඔයාගේ ඔෆිස් එකේ, ඔයාගේ කම්පැනි එකේ කෙනෙක් මොනහරි ව්‍යාපෘතියක් ගැන ප්‍රොපෝසල් එකක් දෙනවා, යෝජනාවක් දෙනවා. ඕකේ. එතකොට ඔයා කියනවා මේ ප්‍රොපෝසල් එකේ මොනහරි අවුලක් තියෙනවා. There is something wrong with මේ යෝජනාව, this proposal. There is something wrong with this proposal. මේ යෝජනාවේ මොනහරි අවුලක් තියෙනවා. ඉතාමත් නිවැරදිව ලස්සනට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුහුණු වීම කරන්න ඔයා කැමතිද? ඔයා එහෙම ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුහුණු වීම කරන්න කැමති නම් 6 වෙනි මාසේ, කියන්නේ ජූනි මාසේ 26 වෙනිදා මගේ අලුත්ම ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාව පැවැත්වෙනවා. ඉතින් ඔයාට පොඩි පොඩි ඉතාමත් සරල ඉංග්‍රීසි වචන ලියන්න සහ කියවන්න සාමාන්‍ය දැනුමක් තියෙනවා නම් මේ ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ධ වෙලා තව කෙනෙක් එක්ක ෆේස් ටු ෆේස් ඉංග්‍රීසි කතා කරන්න හොඳ පුහුණුවක් ගන්න පුළුවන්. මෙම පාඨමාලාව ජූලි මාසයේ 26 වෙනිදා, ඒ කියන්නේ බදාදා රාත්‍රී 9:30ට ආරම්භ වෙනවා. මේක සතියේ දවස් 3ක් පැවැත්වෙනවා. සඳුදා, බදාදා, සිකුරාදා. ඒ දවස් 3ේම රාත්‍රී 9:30 සිට 11:30 දක්වා පැවැත්වෙනවා. මේ සඳහා කිසිම වයස් භේදයකින්තරව ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවුරුදු 10 ඉඳලා අවුරුදු 70, 80, 85 විතර දක්වා වයස් කාණ්ඩවල කට්ටිය මගේ ක්ලාසස් වලට සම්බන්ධ වෙනවා. ඉතින් ඒත් එක්කම ඔයා ඕනම ශාස්ත්‍රයක රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, විදේශගත වෙලා ඉන්නවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යම් අධ්‍යාපන ශාස්ත්‍රයක තව අධ්‍යාපනය ලැබනවා වෙන්න පුළුවන්. ඔය මොන ශාස්ත්‍රයක හිටියත් ඔයාට පුළුවන් මෙම මාස දෙකේ ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ධ වෙලා ඉතාමත් ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න පුහුණු වීම කරන්න. ඒ සඳහා ඔයාට යම්කිසි උනන්දුවක් තියෙනවා නම් මේ ස්ක්‍රීන් එකේ තියෙන මගේ WhatsApp නම්බර් එකට ඔයාගේ නම සඳහන් කරලා 6 වෙනි මාසයේ 26 වෙනිදා පවත්වන ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ධ වෙන්න අවශ්‍යයි කියලා මට WhatsApp message එකක් එවන්න. ඊට පස්සේ ඒ පිළිබඳව සියලුම විස්තර මම ඔයාට ලබා දෙනවා. ඔයාට කියන්න ඕනේ මේ පොතේ මොනහරි අවුලක් තියෙනවා. පොත කියවෙද්දී ඒකේ තියෙන වචන ගැළපීමේ හරි මොනහරි දෙයක අදහස් වල හරි ඒකේ දාලා තියෙන පොඩි අවුලක් තියෙනවා. ඔයාට නැත්තම් කෙනෙක් පොතක් ලියලා ඒක තියෙන වැරදි ටික බලන්න කියලා දුන්නා. එතකොට ඔයා කියනවා මේකේ මොනහරි අවුලක් තියෙනවා. Then you can say there is something wrong with this. There's something wrong with this book. There's something wrong with එක තමයි phrase එක. ඊට පස්සේ there's something wrong with this book. There's something wrong with this book. There is something wrong with this book. එක මේ ideas කියන්න, මාත් එක්ක ප්‍රැක්ටිස් කරන්න, මුලින් ඉඳලා හොඳ පුහුණුවක් ගන්න. There is something wrong with this book. ඔයා අලුතෙන් ඇඳුමක් ගන්නවා.
ඒ අඳුම ඇඳම වෙනත තරම් අර කම්ෆර්ටබල් ගතියක් දැනෙන්නේ නැහැ. සැප පහසු බවක් දැනෙන්නේ නැහැ. ඔයගින මේ මේ ඇඳුමේ මොන හරි අවුලක් තියෙනවා. ඔයාට සැප පහසු නැහැ ඒක. There is something wrong with ඒ කොටස් පහ ඒ වචන පහ එන්න ඕනේ. There is something wrong with මේ ඇඳුම this dress. There is something wrong with this dress. There is something wrong with this dress. There is something wrong with this dress. ඒක අපිට මොන ඇඳුමද කියලා ගන්නත් පුළුවන්. දැන් අපි වාට කියනොත් මේ ෂර්ට් එකේ මොන හරි අවුලක් තියෙනවා. There is something wrong with this shirt. මේ ගවුමේ මොන හරි අවුලක් තියෙනවා. There is something wrong with this frock. There is something wrong with this frock. ඇයගේ අදහස් වල මොන හරි අවුලක් තියෙනවා. එයා කියන අදහස් ටිකක් වෙනස් පොඩි අවුලක් තියෙනවා මේ අදහස් වල. Okay. There is something wrong with her ideas. 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 මේ විභාගයේ මොන හරි අවුලක් තියෙනවා. සමහරට විභාගෙට දීපු papers කලින් එළියට ගිහිල්ලා. ඒ නිසා ඒ ගැන පොඩි පොඩි ආරංචි එනවා. එතකොට ඔයා කියනවා මේ විභාගයේ මොන හරි අවුලක් තියෙනවා. There is something wrong with මේ විභාගය this exam. There is something wrong with this exam. There is something wrong with this exam. There is something wrong with this exam. මේ මැෂින් එකේ මොන හරි අවුලක් තියෙනවා. Machine. There is something wrong with this 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 machine. වගේ company එකේ වැඩ කරන machine එකක මොන හරි වෙනදා වගේ function වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒක. ඒ නිසා ඒකේ පොඩි අවුලක් තියෙනවා. There is something wrong with this machine. මේ computer එකේ මොන හරි අවුලක් තියෙනවා. It doesn't work properly. ඒක නිසියාකාරව වැඩ කරන්නේ නැහැ. There is something wrong with this computer. 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 මේ ව්‍යාපෘතියේ මොනවා හරි අවුලක් තියෙනවා. එකෝ ඒ අදාළ මුදලට වඩා වැඩි ප්‍රමාණයක් estimate කරලා තියෙනවා. මේ ව්‍යාපෘතියේ මොනවා හරි අවුලක් තියෙනවා. There is something wrong with this project. 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 In among me, there is something wrong with කියන ඒ කොටස් ටිකත් එක්ක යම් දෙයක් භාවිතා කරලා මම ඔයාලට සෑහෙන උදාහරණ ප්‍රමාණයක් කියලා දුන්නා යම් දෙයක මොන හරි අවුලක් තියෙනවා කෙනෙකුගේ අදහස් වල නැත්නම් කෙනෙකුගේ ප්‍රොපෝසල් එක එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් එක මොන හරි අවුලක් තියෙනවා වාහනයක එනත්තම් වෙනත් මැෂින් එකක පරිගණකයක මොන හරි දෙයක මොනවා හරි අවුලක් තියෙනවා කියන අපි පාවිච්චි කරන්නේ there is something wrong with there is something wrong with there is something wrong with වලින් පස්සේ මොන වගේද අවුල තියෙන්නේ මොකේද අවුල තියෙන්නේ කියලා අපි එකතු කරලා කතා කරා. So I think ඒ කොටස් ටික ඔයාලට හොඳින් පැහැදිලි ඇති. මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ ස්ක්‍රීන් එකේ තියෙන මගේ නම්බර් එකට කෝල් එකක් ගන්න. I will definitely help you. Right. So that's enough for the day. Let's meet with another useful and very practical video like this. Goodbye and take care.